Spirou FM. Patirul! Balaham Puro. Evan? Kohamate itabu raja kiya puro hiteksa gandharva kokilekda me kukka galata vetla tiyenne kiyala. Karang ema tamai ban. Umba nan ithin royal cook vidihata kohomath balu cook kela ne inni. Balaham me mama raja kiya pandita purohitek velat. උඹලා වගේ ලා පත්තෝල පුරෝහිතයෝ ඉඳ තමයි බං අපිවත් මේ බලු කුක් වෙලා තියන්නේ ඔන් අන්න ඉතින් මම ඉඳද බල නැතුව අපි සේරම බලු කුක් වෙලා තියන්නේ අපේ ලා පත්තෝල වහන්සේ ඉඳ නෙමෙයිද ඔන්න බලන් මොකද යකෝ වෙන ප්‍රාන්තවල අපි වගේ රෝයල් නිලධාරීන් එනකොට උන්ගේ නෑදෑයි හිත මිත්‍රාදීන් ඉන්නේ කොහමද කියලා පොඩ්ඩක් හිතන් මාලිගාවල් වගේ ගෙවල් දෙක තුනයි සුඛෝපභෝගී වෙඩි නොදින වෙන රටවල් වල බැංකු වල ගිනුම්. තව ඉතින් අනියන් සම්බන්ධකම් බලන් මං ඒ කිව්ව දේවල් වලින් මොන වෙයි බං අපිට තියෙන්නේ? හදවතින්ම කනගාටු වෙලා කම්පා වෙනවා බං. ඔව් බං අපිට හොඳ රජෙක් හිටියනම් රජාට වඩා හොඳට රජෙක් වගේ අපිට ඉන්න තිබ්බා. ඒක ඇත්ත. කොහෙද අපි මේ පූර්වේ කරුමෙට රත්තරන් පොඩට හම්බ වුනේ හිඟා කිං කෙනෙක්නේ. සී මේ ඈ නිකන් ඉඳලා හරියන්නේ නැහැ බං. හා මේ තරහින් වගේ පොඩ්ඩක් කල්පනා කරහන්කෝ ගේමක් ගන්නට. උඹේ කතාව හරියටම හරි. තරහින් කල්පනා කරනකොට තමයි නිර්මාණාත්මක ද්වේෂ සහගත සිතිවිලි පහළ වෙන්නේ. පොඩ්ඩක් ඉතම් බලන්න කල්පනා කරන්න. හෑ ඈ ඔය මකෑම දත් මිදි කාගෙන ඇස් දෙක පියාගත්තේ. බල මම මේ වෛරයෙන් දැහැට සමවැදිලා ද්වේෂ සහගත සිතිවිල්ල උත්පාදනය කරන්න හදන්නේ. මාරයිද බං. හෑ වෛරෙන් දැනකට සම්බන්ධන එකෙක් දැක්කමයි මං ඕන්. එහෙමද? ආ! අදහසක් කාවා. කොහටද? මොලේට බොල මොලේට. ආ මං හිත දනීසට කියලා. නොදකින් විතර අපි වහන්සේව වනගත කරමු. වනගත කරන්න? එහෙමයි. අපිටත් ඒගමම්ම කැලෑවේ කොලෑවිලා ආතල් එක ගන්න බැරියයි. හරි. මේ දැන් කොහොමයි මං වනගත කරන්නේ? අද මැදම රාත්‍රී 12ට සිද්ධ වෙන කුජ ග්‍රාමාරුවෙන් වහන්සේට මාරාන්තික අපල ඇත්තේ නෑ බම් බොරුවට නොමෙරි ඉන්නනම් අපල දුර වෙන තෙක් වනවාසීව භාවනා කරමින් කාලය ගත කරන්න ඕනේ මේ බං හෑ එහෙම භාවනා කරනකොට කන බොන දේවල් සීමා වෙනවනේ හෑ භාවනා කරලා හලලා වනවාසී විතරක් කරමු හිතන හිතන දේ කාල පැලෙන්න පුළුවන් එතකොට උපතත් එන්නේ පට්ට අයිඩියනි බං අවාද මඩලට චන්න කින්නරාවි වෙලාසිතුම් මගේ හදරැනින් කාල වරින් කිවරු අන්න යකෝ වහන්සේ ගීතයක් ගයමින් ඉතා සතුටින් ඉන්නවා ඔය බලහන් ඉතින් අවුලක් නෑ බං අද මැදම රාත්‍රියේ ග්‍රාචාරය වෙනස් වෙන්නේ. ඔව් ඔව්. අපි දැන් ගිහින් කන ඇතුළට රිංගලා අඳෝනා සොරෙන් හදවත කීරි ගැහෙන මූසල කතා ටිකක් කියමු. හැඳිම ගෑවිලා යයි බං එතකොට. එහෙනම් ඔන්න කෝකිලියෝ වෙන මුකුත් නෑ. ඒ රාෂ්ටක මාර්ග අපල විතරයි හොඳේ. වරෙන් දෙන්න. අයංක. සිතසතසේ පිනායතේ. කෝලංගි ගයයි හද උයන්තලාවේ කෝලංගි ගය කියනකොටම ඕන්න වහන්සේ ගාන්ධර්ව කෝකිලයා සපුර ඉතා දුක්බර ශෝකී රාවයක් වන් පණිවිඩයක් අරන් ආවා වොන් ආව් ඉතින් උඹලා දෙන්න ගෙනාවොත් ගේන්නේ ශෝක ගීය වගේ පණිවිඩනේ ගැයුවොත් ගයන්නේ වස් කවි වැරදිලාවත් සතුටු ගීයක් සේත් කවියක් කියවෙන්න උඹලගේ කටේ ඉතින් මහගෙඩිනේ කතා කරලා කොහොම දිවනවල කියන්නද වහන්ස වෙන්න යන නස්පැත්තිය හනේ මට වෙලා තියෙන නස්පැත්ති වල හැටියට ආයි අලුතින් වෙන්න ඒවා ඉතුරු වෙලා තියෙනවද බං යහන්කෝ එහෙම කියන්ට එපා වහන්ස අද මැදම රාත්‍රියේ ආ ඉතා බලවත් බ්‍රහමාරුව සිද්ධ වෙනවා වොන් එහෙමද කුජ නීච වෙලා සෙනසුරු බලවත් වෙලා ශනි ඔරොප්පු වෙලා සෙල්ලම් නෑ වොන් රාචාරේ නන්නත්තාරේ තමයි වොන්
අන්නේ මේ නිකන් හිටාලා ඇවිදින අපල දෙකක් දෙපැත්තේ තියන්. ඒ කියන්නේ උඹලා දෙන්නත් එක්ක. මම දැන් අවුරුදු කීයක් ජීවත් වෙනවද කියහන්කෝ. අනේ පස්වන් දහසකට දේවයන් වහන්සේ. කියන්. අපි කොයි කටත් කියලා ඔබතුමාගේ වේලපත්කඩේ දෛවඥාන්ත දීලා බැලෙව්වා. අනන්නතුව කියහන්. දුකට ඇඳෙන්නේ වනේ වන හතුරෙකුටවත්. ඒ වගේ පලාපලයක් හිමි නොවේවා හිමි නොවේවා. වහන්සේට ඒ රාෂ්ටක මාරාන්තික අපලයක් කිව්වා. මාලිගාවේ හිටියොත් සොණ්ඩන් කියලා තමයි කිව්වේ අනේ අම්මෝ. මොකද්ද? මාලිගාවේ හිටියොත් සොණ්ඩන්? එහෙම කිව්වා. ඒ කියන්නේ දැන් මේ මාලිගාවේ බාගෙට මැරිලා ඉන්න මම සම්පූර්ණයෙන්ම මැරෙනවා. එහෙම කිව්වා. ආ ඒ කියන්නේ දැන් එතකොට දේශයට යුග පුරුෂේ කහිමි වෙනවා. එහෙමත් කිව්වා. රාජ්‍ය අකර්මණ්‍ය වෙනවා. ඒක වෙලා තියෙන්නේ කිව්වා. අයියෝ බස්සා ගස්නගින ප්‍රාන්තේ එහෙනම් ඉවරයි. යකෝ මු මැරෙන්න ආසාවෙන්ද මං ඉඳලා තියෙන්නේ. මේ වහන්ස. ආ අපට වහන්සව නැති කරගන්න බෑ ඕන්. අපල දුරු වෙන්න නම් සතියක කාලයක් සතුටින් වනවාසීව ගත කරන්න කියලා දෛවඥා කිව්වා ඕන්. කෑම බීම එහෙම පැලෙන්න අරන් ගින් එහෙම කරමුනේ. වනවාසීව. එහෙමයි. හරි මං තප්පුලා දේවිත් එක්ක එහෙම කරන්නම්කෝ. ඈ හරිනේ. ඔය බලහන්කෝ කෝකියෝ. මදයි කොලා. ඈ ප්ලෑන් කළා ජංගල් ෆන් එකක් ගන්න හැදුවා විතරයි. ඒකට අපේ වහන්ස තප්පුලා දේවිව සැන්ට මෝඩ් කරගන්න නේද හදන්නේ දැන්? අනික බයක් නැතුව තප්පුලා දේවිව කැලේකන් ගිය හැක්ද කියහන්කෝ. ඒකනේ. ඔය අම්මන්ඩිට සතා සීපාව බය වෙලා මූලික සත්ව ඓතිහාසිකම් කඩවෙනවනේ බං. මේ මචෝ. ඈ දැන් ඔය වහන්ස තප්පුලා දේවි හම්බ වෙන්න කලින් වැසිකිළියට නේද ඔය ගියේ? ඈ එළියට ආපු ගමන් ඔළුවටම දෙමු. හොදි. එමේ පුරෝ මම් මුකුත් කෑමක්වත් නොදී ඇයි බං වහන්ස කඩාගෙන වැසිකිළියට ගියේ ඕන්? තප්පුලා දේවි හම්බ වෙන්න කලින් හැමදාම වැසිකිළියට යනව බං. එමේ තප්පුලා දේවි මතක් වෙච්ච ගමන් වහන්සගේ බඩ බුරුල් වෙනවනි. බයටද බං? ඕ අප්පා ඔය හීනවට මෙන්නේ. මේ මම එහෙනම් පොඩ්ඩක් තප්පුරේ පැත්තට ගිහින් එන්න ඈ. අවසර වහන්ස. ආ මේ වනගත වන එක තප්පුලා දේවිට දන්වන්නේ ඔය යන්නේ. ඔව් ඉතින් ඔය වනේ ඉන්නකොට තප්පුලා ළඟින් කිව්වට ටිකක් ඈතින් වුණත් එහෙම හොඳයිනේ නේද? අනේ ඇත්තටම වහන්සට ඔය කැලේ ඉන්න සත්තු ගැන දුකක් අනුකම්පාවක් ඇත්තෙම නැද්ද? ඇයි මේ එහෙම අහන්නේ? ඇයිද හාමුදුරනේ එහෙම සත්ව හිංසාව හොඳ නෑ නුවේ. ආ අපි විනෝදිත වගේ දඩේ මේ ගියාට මම නම් කියන්නේ ඔය තප්පුලා දේවිව කැලේ අරන් ගින් අපි සතු බය කරන එක පාපයක්. එහෙමද? නැත්තම් අනික වහන්ස නිකන් හිතන්නේ මෙච්චර පාසුකම් තියෙන මේ මාලිගාවෙත් වහන්ස ඔය තප්පුලා දේවි හින්දා ඉන්නේ එහෙන අමාරු වෙන්නේ. ආ ඒක හරි. කැලේ කොහමද හිටියේ එතකොට? අපරාධනේ වහන්ස. සතියක සුවදිවියක් ගෙවන්න තියෙන එක ඇයි මේ විහිං නැති කරගන්න හදන්නේ? මං හිතුවේ ඕකේ අනිත් පැත්තනේ බං. කොකේ? වනසත්ත්ව බියක් නැහෙන ඉතින් තප්පුලා එක්ක ඉන්නකොට එහෙමනේ මං හිතුවේ. අනේ වහන්ස මේ පුත්තලන් යනකොට ලුණු ගිනියන සිරිතක් තියෙනවද? තප්පුලා දේවි හලලයන්. යකෝ සතිය කැලේ ඉන්නවා කියන්නේ අපිට මොනවද නොකරන්න බැරි? කන්න බොන්න සපාරි නේචවෝ එතනින් ගියාම හන්ටින් එතනින් ගියාම ටින්ටින්. ආ මේ 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 දැන් උඹලා දෙන්න ටිකකට කලින් කිව්ව නේද සත්ව හිංසාවක් ගැන? ඔව්. දැන් එතකොට මොකද්ද මේ උඹලා කියන හන්ටින් කතාව? හන්ටින් කියන්නේ වහන්ස මේ අර ජනගහනේ පාලනය කරන්න බැරි තරමට බෝ වෙලා ඉන්න සතුන් හානියක් නොවන විදියට අපිට නිකන් බයිට් එකට වගේ ඕන වෙනවනේ. ඒකයි. හරි මං වැඩේට කැමති. හරි දැන් ඇත්ත කියහල්ලකෝ මොකද්ද මේ වනගත වීම? හා ගියහන්. ඒ පුරු ඈ කියනවා ඈ ගියහන් වහන්ස. ආ ඇත්තටම ග්‍රහ මාරුවක් නෑ ඕන්. මාරාන්තික අපලක් නෑ. මේ සතියක ෆන් එකක්. ඔය ඉතින් රවඩවනේ. ඒ දිනව කුත් යනවා. ඒනම් හරිනේ. ඈ එහෙනම් ඔන්න මං සයනාර ඌඩ වෙලා ඉන්නේ. හොඳේ උඹලා දෙන්න ගිහින් තප්පුලා දේවිට කියහල්ලා මට හොඳටම මේ ග්‍රහචාර නිසා සනීප නැහැ කියලා. මේ ඒත් ඒකෙන් වැඩක් වෙයිද බං? මං කොහොමත් ඉතින් හැමදාම අසනීපින් ඉන්නේ බං. හරි හරි හරි. හැබැයි එහෙමයි කියලා පස්ස ගහන්න එපා.
වහන්සේ තව ලෙඩපාට අරන් සිරියහනට වෙලා ඉන්නකු. ඇත්තට ලෙඩපාට ගන්න ඕන නම් ඉතින් ඊයේ හදපු මණි පිට්ටු වගේක් ඇති ගේන්නේ. අනේ අනේ මේ මේ ඵලයල්ල යන්න. ඈ ගින් වැඩේ කරගෙන වරෙල්ල මණි පිට්ටු. කකිදියෝ පුරා අnder මූණක් හදන් වරින් මම දිසාගෙන දිසාගෙන යන්නම්. හරිද? හරි. උඹ ලස්සන්ට අගල්හන්. හරිද? හරි. ඉස්සර වියන්කු. ආ යන්කු. නිකන් බිල්ල ඉස්සර කළා වගේ උඹ මාව තමයි ඉස්සරහට දාන්නනේ. අනේ තප්පුලා දේවිය මහා විනාශයක් මහා විනාශයක් අපි ඉඳලා ඉවරයි තර වැඩි යකෝ ඈ නිකන් වහන්ස සොණ්ඩම් වෙලා වගේනේ ටිකක් සර බාල කරාන් මොකද කරන්නේ සතුරු ආක්‍රමණයක්ද එහෙම වාසනාවක් අපට කොයින්ද සතුරු ආක්‍රමණයක් එනවනම් පට්ටනේ මේක උන්ටම දීලා ෆන් එකේ විදේශ ආධාර පොඩ්ඩක් තලාගෙන ඉන්න පුළුවන් නේ මේක ඊට වඩා ඝේදවාචක යැත්තේයනේ ඒකනේ තප්පුලා දේවි හේ ඊයර 12ට ඉතින් අනේ අපේ වහන්සට ඒ රාෂ්ටික මාරාන්තික අපලයක් උදා වෙලා ඕන් ඒක ඊටා බලවත් ගහමාරුවක් හේ කුජ නීච වෙලා සෙනසුරු බලවත් වෙලා ශනි යොරොප්පු වෙලා තියන්නේ ඕන් ලන්නේ රාජාරේ රන්නත්තාරේ තමයි නොමරි ඉන්නනම් අපල දුරවන තෙක් වනවාසී භාවනා කරමින් කාලය ගත කරන්න ඕන ඕන් නැත්තම් සොණ්ඩෙන් මාරාන්තික කක්කුව නේද කෝකිර එමයි දේවිය හ මම දැන් ගොඩක් කාලෙක ඉඳලා ඔය ග්‍රහ අපල ඇත්තද කියලා බලන්න හිතාගෙන ඉන්නේ වහන්සව මරාගන්නද ඔය හදන්නේ අනේ දේවිය දැනටත් ප්‍රමාද වැඩි සයනාරූඪ වෙලා ඉන්නේ කතා කරනකොටත් කටපැත්තට යනවා ඕන් සතියක් වනවා සීව සියලු දුසිරිතෙන් මිදිලා කිල්ලට හසුනමි දිනකට එක් ආහාර වේලක් පමණක් අනුභව කරමින් අල්පේජ ජීවිතයක් ගත කළේ නැත්තම් අනේ අපේ වහන්ස සොණ්ඩම් තමයි හිතෙන් අනේ ඔබන් ආවද? දැන් වනගත වෙන්න වහන්සේට අවශ්‍ය දේවල් ටික ගත්තද? මට ඔය මුකුත් හොඳ නෑනේ. ඈ ශක්ති ජනක පානේ කෑන් ඒවා මේ මුකුත්ම ගත්තේ නෑ. මේ ඇතුරයි කොට්ටේයි රොටි හදන්න පිටි ගත්තා. තව මේ ලුණුයි මිරිසුයි ගත්තා. ලුණු මිරිස් හදන්න එච්චරයි ඕන්. එතකොට අර ගෝණි ආ ඒ දුණුයි ඉතලයි බාබකියු යකෝ කට ඒ දේවිය මේ මදුරු තලයි පැංගිරි තෙලුයෝ ලුණුයි සබනුයි උතු අම්මෝ ඒ කැලේ ඉන්න මදුරුව කූඩෙල්ලෝ නේද බං ආ බං ඊයා කූඩෙල්ලෝ ඉන්නවද ඉන්නවද අහනවා දේවිය තප්පුලා දේවිට කියන්න ඔය මදුරුව පස් දෙනෙකුට පුළුවන් මේ කෝකිලයා සයි ශරීරයක් ගේමක් නැතුව උස්සන් යන්න ආන් ආන් කූඩෙල්ලෝ අල්ලන් හිටියේ නැත්තම් උස්සන් යනවා අම්මපා මේ ප්‍රමාද වෙනවනේ එනම හස්සේ මේ රාහු කාලේ ලබන්නේ ඉස්සෙල්ලා මේ මරුසිත දිසාව උතුරනේ උතුරට පිටුපාල මේ දකුණු පැත්ත බලලා හුටා මේ දකුණු පැත්තේ ඉන්නෙත් මරුනේ මේ තප්පුලා දේවි පොඩක් මේ පැත්තට වෙන්නකෝ මොකද එහාට වෙන්නකෝ ආරි දකුණු කකුල වැවුලන්නේ නැතුව පෙරට තියලා යමු වහන්සේ මේ මම එහෙනම් යනවා මේ වනවාසී ග්‍රහ පූජාව තියලා එන්නම්කෝ අම්මා ඇඟට එන අමාරුයි අනේ මටත් ඉන්න හිටිනවා ඔයාට උදව් කරන්න එපෝ නෑ මේ දේවිය මේ වනවාසී ග්‍රහ පූජාව තියන්නේ පිරිමි විතරයි ඒකයි යයා මේ බලහම් පස්සෙන් එන්නේ නෑ නේද අනේ අම්මේ මේ ඔන්න ඔය වංගුවෙන් නැවතිලා කකුල් දෙකට පණ එන්න මොනවා හරි දීහල්ලා කොමගේ අපෝ තියෙන හදිස්සියක්
කකුල් වලට විතරක් නෙවෙයි මුළු ඇඟටම පණ එන්නේ. මෙන්න බොන්න මේ එලුකට සුප් පොඩ්ඩක්. සුප්? අනේ අම්මපත් සුප් බොනවද බල මාලිගාවෙන් එළියට ආම ගනු අන්නද බෑන් ටික. කොගිරියෝ පොඩ්ඩක් වක්කල දීහන් ටිකක් වෙන්න දීහන් හොඳේ. නැත්තම් හිස්බඩ ගසලා උතුර දක්න මාරු වෙලා ආයි මාලිගාව පැත්තටම යයි ඈ. ආරි ආරි. ඔය මොකද්ද මොය කලේ? නෑ මං ඒ මාත්‍රාව බැලුවේ. ආ මෙන්න වාස. යකොමු. මේෂ වුෂඹ මිතුන කටක සිංහ කන්‍ය තුල වෘක්ෂක දනු මකර කුඹ මීන කියලා. රාජාරේ මේ වාරේ දුන්න සපක් කරකිලා. ඒ රාෂ්ටක මාර අපල දුරු කරවමු වනගත වෙලා. කිසි බයක් එකක් නෑ. හොඳට කාලා බීලා ජොලියේ ඉවිල්ලා. ඒ බයක් එකක් නෑ. හොඳට කාලා බීලා ජොලියේ ඉඳිලා. මේ පුර කෝගිලෝ. එහෙමයි එහෙමයි. මේ වැඩේ හොඳයි. එහෙමයි එහෙමයි. ඒ උනාට උඹලා දෙන්නට විරුද්ධව මම රහසිගත නඩුව විමසනවා හොඳේ. ප්‍රාන්ත රජයට බොරුවක් කීම ගැන. යකෝ ප්‍රාන්තේ මුල් පුර ඇසිය වෙන මට අපලයි කියලා කැලේ අරන් ආවට උඹලට දඬුවම නොදී කොහමද? ඔය තාබලදා. හරි වහන්සේ. මේ මස්කැල තබන මොනදෝලි චිකන් දෙවල් මදම් පෝක් බීෆ් නැත්තම් ෆ්‍රයිඩ් ෆිෂ් හැදල්ලෝ ඉසුදල්ලෝ කකුලෝ ඕගිරියෝ. ඒවා ඕ බං අර පළතුරු ගෝනිය දිගාරල ගනින්කෝ. අවඩකිටන් මේ තියෙන්නේ ඇපල් මිදි දොඩම් වෝටර්මෙලන් ගස් ලැබු අන්නාසි. යකෝ වෙඩිමක් වගේනේ බම් මේක. පොඩයින වහන්ස මේ සික්ස් ලේයර් කිංස් සයිස් මෙට්ට පොඩ්ඩ දිග ඇරලා කොට දිග දානක පොඩයින්න. දැන් පොඩ්ඩක් දිග ඇරිලා පොඩ්ඩක් ඇලවිලා ගන්න. ඇලවෙන්නකෝ. හරි ඇලවෙන්න නෙමේ මෙව්වට සෑහෙන වියදමක් එහෙම යන්න ඇති නේද බා? ඒ ඇති නෑ වහන්ස. කවුරු හරි යව්වත් අපි ස්ට්‍රෙස් රිලීස් කරන්න. ඒ කියන්නේ මානසික ආතතිය දුරු කරන්න මේ ගාන ගියා කියලා කියමු. ඒ වුණාට බං අපි කියලා ආවේ සතියක් වනවාසීව සියලු දුසිරිතෙන් මිරිදිලා කිල්ලට අහුවෙන්නේ නැතුව එක් ආහාර වේලක් දිනකට අනුභව කරනවා කියලානේ. අල්පේච්ඡද මොකද ජීවිතයක් ගත කරනවා කියලානේ කිව්වේ. අයියෝ වහන්ස කොයි ප්‍රාන්තද වහන්ස කෙනෙක් කියන දේ කලේ කියන්නේ එකක් කරන්න හිතන්නේ තව එකක් කරලා දාන්නේ වෙනම මේකක් අනේ අනේ අනික වහන්ස මෙව්වත් වියදම්ද මෙව්වත් වියදම්ද බලන්න එපැයි අනික් ප්‍රාන්තවල ඉන්න රාජ්‍ය නිලධාරීන් ප්‍රාන්ත නිලධාරීන් වියදම් කරන වියදම් කිරිල්ල එහෙමයි පවුල් පිටි වියදම් කරන්නේ අනේ අනේ මෙන්න මේ හංස පීගුදු කෑල්ල කන්නකෝ. මේ උඹලා මේ හරි වනමුරුගේ ඉන්නේ කිව්වට ඉන්නවා කිරි බා. අර බලහන් අර පඳුරු අතු බිඳගෙන මේ පැත්තට එනවා ඇහෙන්නේ කුකුලප්පුවේ චාලියෙක් නේද? අප්පාද බොල අලියෙක් නෙවෙයි වහන්ස කුලප්පුවේ චාටින්න තොප්පුලා දේවි. එරිලියෝ මේ අර කිව්ව විදියට සියලුම දුසිරිතෙන් මිදිලා කිල්ලට අසු නොවි දිනකට එක ආර වේල පමණක් අනුභව කරමින් අල්පෙච්ච ජීවිතයද ගත කරන්නේ. කොහෙද බල දෙන්නේ දුවන්නේ අහු යන්න කොමට මාලිගාවෙදි. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ